උපකරණ අත්හදාබලන අවස්ථාවක් සහ ලබක ඡායරූපයක් මෙරට මාර්ග පද්ධතිය කෙතරම් දියුණු කළද සිදුවන අනතුරු දිනෙන් දින වැඩිවනවා මිස කිසිදු අඩුවක් වන්නේ නැත. ඊට ප්‍රධාන ලෙස බලපෑති බවට සංඛ්‍යා දත්වලින් පෙන්නුම් කරන්නේ රියදුරංගේ නොසලකිලිමත් රියදාවනයයි. මාර්ග නීති අනුගමනයකින් තොරව රියදාවනයට ප්‍රධානය. මේට එරෙහිව නීති ක්‍රියාත්මක වන්නේ එම රියදුරා කරන වරද පොලිස් නිලධාරියෙකුගේ ඇසට කෙටුනොත් පමණි. පොලිස් නිලධාරියෙකු නොමැති වුවත් රියදුරන් විසින් කරන ලබන වැරදි හඳුනා ගැනීමට නව නිර්මාණයක් අපේ රටේ තරුණයෙකු හඳුන්වා දී තිබෙනවා. ATVI එහෙමත් නැත්නම් ඔටෝමේටඩ් ට්‍රැෆික් වයලන්ස් ඉන්වෙස්ටිගේටර් නැමැති එම නිර්මාණයෙන් රියදුරන් සිදු කරන වැරදි රියදාවන පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වෙනවා. මාතර කුඹුරුපිටියේ පදිංචි 27 හැවිරිදි අනුෂ්ක ඉන්දුලි සමරතුංග තරුණයා එම නිර්මාණයේ මහමොළ කරුවාය. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා ධාරියෙකු වන ඉන්දුනෙල්සිය නිර්මාණය ගැන අපට මෙසේ පැහැදිලි කළා. මගේ ATVI උපකරණයෙන් දිත්ත ඉරි කැපීම, තනීර කැපීම, කහිරකදී අයෙක් මාර්වීමේ දීරිය ධාවනය, වර්ණ සංඥා නොතකත් ධාවනය, දුම්රිය මාර්ගයක් වසාතිබේදී ධාවනය වගේම වර්තමානයේ ක්‍රියාත්මක මන්තිරු නීතිකරණ වැරදි හඳුනා ගැනීමට හැකියි. උපකරණයේ මාර්ගයේ යොදන සෙන්සර් ස්ටිකර්කින් සහ මාර්ගයට යාබද රඳවන කැමරාවකින් සමන්විතයි. අපි හිතමු දිත්ත ඉරි තිබෙන ස්ථානයක් යා එම දිත්ත ඉරි මත මිලිමීටර් 3ක් සහ ඉතා කුඩා සිහින් පටයක් අවශ්‍ය දිග ප්‍රමාණයට දිත්ත ඉරි මත එලනවා. ඒ පටය රබර්, ඒ තුළ ජලය රඳවනවා. දිත්ත ඉරි මත එම මිලිමීටර් 3 බට එලීමට ප්‍රමාණවත් කුඩා කාණුවක් කැපිය යුතුයි. පසුව බටේ වැසෙන්නට තාරීට දමා ඒ වසා තබනවා. ඒ බටේ ආරක්ෂාවට මෙන්ම මාර්ගයේ බටයක් අතුරයිති බව රියදුරන්ට නොපෙනීමටයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 20ක දුරක එම බටේ එලීමට වැය වන්නේ රුපියල් 200ක් වැනි මුදලක්. ඒ බටේ කොනක සෙන්සරයක් රඳවනවා. බටය මතින් කිලෝග්‍රෑම් 150කට වැඩි බරක් ධාවනය වුණොත් රඳවා තිබෙන සෙන්සරෙන් සංඥාවකුත් නිකුත් වෙනවා. ඒ ආසන්නයේ රඳවා තිබෙන කැමරාවට අනතුරු එම කැමරාවෙන් බටය මතින් යන රත්යේ ඡායාරූප 30ක් පමණ ලබා ගන්නේ තප්පරයකින් පමණ කාලයකින් බව ඉඳුනිල් පැවසිය. අංශක 360කට ක්‍රියාත්මක වන එම කැමරාවෙන් ලබා ගන්නා ඡායාරූපවල දිනය, වේලාව, රටේ අංකය සියල්ලම සඳහන් වෙනවා. පසු එම ඡායාරූපය තප්පර 5ක් වැනි කාලයකදී ඉඳුනිල් විසින්ම නිර්මාණය කළ Google Drive එක මගින් අදාළ අංශවලට හෝ ස්මාර්ට් ජංගම දුරකථනයට හෝ ලබා ගත හැක. ඒ මෙරට ඕනෑම පොලිස් ස්ථානයකට පමණක් නොව මාර්ගයේ රැඳි සිටින පොලිස් නිලධාරියෙකුගේ ස්මාර්ට් ජංගම දුරකථනයට හෝද ලබා ගත හැකි අයුරින් සකසා තිබෙනවා. එසේ ලබා ගන්නා ඡායාරූප එවැනි වැරදි කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හොඳටම ප්‍රමාණවත් සාක්ෂියකි. ඡායාරූප ලබා ගන්නා අති සංවේදී කැමරාවද ඉඳුනිල් විසින්ම නිර්මාණය කරන ලද්දකි. මේ උපකරණ පද්ධතිය දිවාර ඇමෙන්න ඕනෑම රස්නයකට වර්ෂාපතනයකටද ඔරොත්තු දෙන මෙන් සකසා තිබෙනවා. එසේම මෙම උපකරණ පද්ධතිය නිර්මාණය සඳහා වැය වන්නේ රුපියල් 20,000ක පමණ මුදලකි. එවැනි මුදලකින් මේ නිර්මාණය වුවත් මෙවැනි පද්ධති දියුණු රටවල රුපියල් කෝටි ගණනින් වැයකට නිර්මාණය කර තිබෙනවා. මේ වන විට ඉඳුනිල් මේ උපකරණ පද්ධතිය මෙරට පොලිස් ස්ථාන කිහිපයක් සමගම අත්හදා බැලීමක් කර තිබෙනවා. එම අත්හදා බැලීම්වලදී මේ සාර්ථකත්වය මනලෙස පිළිඹු වී තිබෙනවා. එසේ මේ දිනවල රූපවාහිනී නාලිකාවක විකාශනය කරන නව නිර්මාණ තරගාවලික ඉදිරිට යන නව නිර්මාණයක් ලෙස මේ සැලකෙනවා. මේ උපකරණය වගකීම්තුන්ගේ අවධානය යොමු වී රටේ සිදුවන මාර්ගානතුරු අවම කර ගැනීමට භාවිතයට ගැනීමට හැකියාව තිබේද යන හෝ සොයා බැලීම වගකීම් සමගිය යුතුකමකි. එසේ නම්ෙතව මෙවැනි තරුණයන් කරන නිර්මාණ නිර්පරාදී කිසිදු ඇගීමකට ලක්නු කර බැහැර කිරීම මහත් අපරාධයකි. මේ තරුණයා මීට පෙරද මෙරට අලිමිනිස් ගැටුම් පාලනයට මන අලිවටක්ද නිර්මාණය කළ අයකේ. ඒ පිළිබඳවද අනාවරණයක් කළ අඩුමතරමේ එම අලිවට අත්හදා බැලීමට හෝ අවස්ථාවක් ලබා දීමට තරම් වාග්යුක්තං කාරුණික නොවිය. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.